తెరోన్ సరణాయి ఆయిపోవాన్ సామాన్య పెల పిలితురు సింహల భాషావహ సాహిత్య 2022 మే మాసే పెవత్తును అధ్యాపన పొదు సాహితిక పత్ర సామాన్య పెల విభాగే పిలితురు బహువర్ణ 40 సందహ పిలితురు సాకచ్ఛా కరన్నట సూదానం వెన్నే పిరివెన దహం పాసల అపే యూట్యూబ్ నాలికావ ఒస్సే మే సియలు సాకచ్ఛావన్ వలట ఒబట సంబంధ వెన్నట పులువంకమ తీనో పిరివెన దహం పాసల అపే యూట్యూబ్ నాలికావ ගොඩක් දහම් අධ්‍යාපනික වැඩසටහන් ඔබට ඉදිරිපත් කරන ඉතාමත් වැදගත් සාකච්ඡාවන් පවත්වන නාලිකාවක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. එහෙමනම් අපි බලමු මොනවද පිළිතුරු කියලා. සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විතයි. ඒ අතරින් සිංහල භාෂාව හා සාහිත්‍ය අංක 1 යටතේ තමයි බහුවර්ණ හතලිහ ඉදිරිපත් වෙන්නේ. අපි බලමු මිනිත්තු 10ක අමතර කාලයක් ලබා දීලා තියෙනවා. ඒ කාල සීමාවේදී අමතර කියවීම් කාලය තුලදී ප්‍රශ්න තෝරා ගැනීමට පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වයේ දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීම සඳහා යොදා ගන්නට කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම තමයි අංක 1 සිට 40 දක්වා බහුවර්ණ පිළිතුරු පත්‍රේ ලකුණු කිරීමේදී නිවැරදි පිළිතුර පළමුකොටම අපි තෝරා ගත යුතුයි. එහෙම නැත්නම් පිළිතුරු පත්‍ර අංක විදිහට ලැබෙන පිළිතුරු පත්‍රයේ ලකුණු කිරීමේදී ගැටලු මතුවෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මුලින්ම පිළිතුරු තෝරාගෙන ඊට පස්සේ ලකුණු කිරීම සඳහා යොමු වෙන්නේ නම් ඉතාමත් හොඳයි. හරි, අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නය දක්වාම සියලුම ප්‍රශ්න සාකච්ඡා කරමු. අංක 1 සිට 3 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යෙහි තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්නට කියලා කියන්නේ. මෙතනදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නේ භාෂා ප්‍රයෝග විවිධාකාරයේ ඉඟිවැකි ඒ වගේම ප්‍රස්තාව පිරුළු මේ වගේ දේවල් ඇසුරෙන් තමයි මේ ප්‍රශ්නවලදී ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ එක්වරම සභාව මීයට පිම්බාක් මෙන් විය. මීයට පිම්බාක් මෙන් විය කියන ප්‍රයෝගයේ එහෙම නැත්නම් මේ යෙදීම සිංහල භාෂාවේ යෙදෙනවා. මෙහි අර්ථය තනින් තනින් ඉතා සුළු ශබ්ද මතු වූවක් මෙන් කියන එකද, එහෙම නැත්නම් කිහිප දෙනෙකු කතා කරද්දී අනික් අය නිහඬ වූවක් මෙන් කියන එකද, ඉහළට ඇදගත් හුස්ම පහළට නොදමන්නාක් මෙන් කියන එකද, එහෙම නැත්නම් කිසිඳු ශබ්දයකින් තොර වූවක් මෙන් කියන එකද කියලා අපිට නිවැරදිව තෝරා ගන්නට වෙනවා. සාමාන්‍ය මීයට පිම්බාක් මෙන් කියන එකේ අර්ථය තමයි කිසිඳු ශබ්දයකින් තොර ඌවාක් මෙන්, කිසිඳු ශබ්දයකින් තොර ඌවාක් මෙන් කියන එක තමයි පිළිතුර. එහෙමනම් අංක 1 තමයි පිළිතුර. දෙවැනි ප්‍රශ්නේ පොලිස් නිලධාරියා දුටු වහාම සොරා ගල් ගැසුනේය. සොරා ගල් ගැසුනේය කියලා කියන්නේ ඇත්තටම ගලක් බවට පත් වුණා කියන එක නෙමෙයි. හිස නමාගෙන සිටියේය, බිමට නැමී සිටියේය, දෑත නොසෙල්ලූයේය, නොසෙල්වී සිටියේය. මෙන්න මේ පිළිතුර තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. නොසෙල්වි සිටියේ ගල් ගැසුනා වගේ ඉන්නවා කියලා කියන්නේ නොසෙල්වි හැලහොල්මනක් නැතිව ඉන්නවා කියන එක. තුන්වෙනි ප්‍රශ්නේ ජයග්‍රාහකයා ඉහවහාගිය සතුටින් ඔල්වර සඳුන්නේය. ජයග්‍රාහකයා ඉහවහාගිය සතුටින් කියන ප්‍රකාශය අධික වූ සන්තෝෂයෙන් සියල්ලන් පරදවන සතුටකින් ඉහළටත් උඩින්ගිය සන්තෝෂයෙන් සතුටු සහගත සිතින් කියන පිළිතුරු වලින් හතරවෙනි අංකය යටතේ තියෙන අධික වූ සන්තෝෂයෙන් කියන එක තමයි පිළිතුර නිවැරදි පිළිතුර. අංක 4 සිට 6 තෙක් ඇති ප්‍රශ්නවල හිස් තැන්වලට වඩා සුදුසු පදේ තෝරන්නට කියලා කියන්නේ එතනදී රටක ආර්ථිකය කඩාවැටීම ඒ රටෙහි ස්ථාවරත්වයට ප්‍රමුඛත්වයට සුන්දරත්වයට කියන පිළිතුරු වලින් නිවැරදි ගැළපෙනම
පිළිතුර බවට පත් වෙන්නේ ස්ථාවරත්වයට කියන එක. රටක ආර්ථිකය කඩාවැටීම ඒ රටෙහි ස්ථාවරත්වයට හානිකරය කියන පිළිතුර. පස්වෙනි ප්‍රශ්නේ, මේ පොත තමා විසින්ම ලියන ලද හෙවත් තමා විසින්ම ලියන ලද හෙවත් තමා විසින්ම ලියන ලද කියන එකටම යෙදෙන වචනය තමයි අපිට මෙතනදී තෝරන්නට වෙන්නේ. ස්වයං ලිඛිත කියන එක තමයි නිවැරදි පිළිතුර. තමා විසින්ම ලියන ලද කියන එක, ස්වයං කියන එක එතකොට තමන් විසින් කියන එක, ලිඛිත කියන්නේ ලියන ලද කියන එක. ස්වයං භාසිත, ස්වයං නිර්මිත, ස්වයං ජනිත කියන පිළිතුරු වැරදි. මේ පොත තමා විසින්ම ලියන ලද හෙවත් ස්වයං ලිඛිත කියන පිළිතුර තමයි නිවැරදි. හතරවෙනි පිළිතුර පස්වෙනි ප්‍රශ්නය සඳහා, ඉරු යන අක්ෂරය සිංහල භාෂාවෙහි දුර්ලභව කියලා කියන්නේ ඉතා කලාතුරකින් යෙදෙනවා කියන එක. නිරන්තරයෙන් අවිශේෂයෙන් සුලභව කියන පිළිතුරු නිවැරදි නැහැ. දුර්ලභව එහෙම නැත්නම් කලාතුරකින් අපිට දැක ගන්නට පුළුවන් සමහර වචනයකදී ඉරු යන අක්ෂරය යෙදෙන අවස්ථාව. හත්වෙනි ප්‍රශ්නය, සෑම පදයකම අක්ෂර විඤ්ඤාසය නිවැරදිව යෙදී ඇති පද පේලිය තෝරන්නට කියලා කියන්නේ. මෙතනදී මිනි මෙවුල භෞතික භීෂණය දලදඬු කියන පිළිතුර ඇතුළත් අංක 1 යටතේ තියෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. අටවෙනි ප්‍රශ්නය, ගිගිරි කෙක්ක කූඹියා සාගරය යන වචනවල පළමු අකුරෙහි අන්තර්ගත පිල්ලෙම අනුපිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්නට කියලා කියන්නේ. එතනදී දිගු පාපිල්ල කියන පිළිතුරක් තියෙනවා දෙවැනි පිළිතුරේ, ඇලපිල්ල කියන එක තියෙනවා, ඒ දෙකම වැරදි. අනුපිළිවෙලින් ගත්තොත් එහෙම පළවෙනියට තියෙන්නේ කෙටි ඉස්පිල්ල. එහෙනම් කෙටි ඉස්පිල්ල කියලා පිළිතුර පටන් ගන්න පිළිතුරු දෙකක් තියෙනවා, පළවෙනි පිළිතුර සහ හතරවෙනි පිළිතුර. එතනදී කෙටි ඉස්පිල්ල, ඇලපිල්ල, දිගුපාපිල්ල, කොම්බුව කියන පිළිතුරේදී දෙවැනියට තියෙන්නේ ඇලපිල්ල කියන එක. ඇත්තටම කෙක්ක කියන එකේ පළවෙනියටම තියෙන්නේ කොම්බුව. ඒ නිසා ඒකත් අපිට නිවැරදි පිළිතුරක් විදිහට තෝරන්නට බෑ. ඊළඟට හතරවෙනි පිළිතුර කෙටි ඉස්පිල්ල, ඒක හරි. ගි අකුරේ, ගිගිරි කියන එකේ පළවෙනියට තියෙන අකුර ගි අකුර. ඒ ගි අකුරේ කෙටි ඉස්පිල්ල තමයි මුලින්ම තියෙන්නේ. ඊළඟට කෙක්ක කියන එකේ පළවෙනි අකුරේ කොම්බුව තමයි පළවෙනියට සඳහන් වෙන්නේ. කූඹියා කියන එකේ දිගු පාපිල්ල සඳහන් වෙන්නේ. සාගරය කියන එකේ ඇලපිල්ල සඳහන් වෙනවා. එහෙමනම් හතරවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. නවවෙනි ප්‍රශ්නය, තනතුර යන පදයෙහි අන්තර්ගත ව්‍යංජන අක්ෂර වර්ග වනුයේ තනතුර කියන වචනේ දැක්වන ව්‍යංජන අක්ෂර වර්ග, ව්‍යංජන අක්ෂරවල වර්ග තියෙනවා. ඒ වර්ගවලින් දන්තජ හා මූර්ධජ අක්ෂර තත දදන තවර්ගයට ඇතුළත් අකුරු දන්තජ. තවර්ගයට ඇතුළත් අකුරු තුනක් සඳහන් වෙනවා. ඒ වගේම රයන්න මූර්ධජ අක්ෂරයක්. ඒ නිසා පිළිතුර දන්තජ හා මූර්ධජ කියන පිළිතුර. ඊළඟට දහවෙනි ප්‍රශ්නය, අකාරාදී පිළිවෙල නිවැරදිව දැක්වෙන පදපේලිය තෝරන්නට කියලා කියන්නේ. අකාරාදී පිළිවෙල කියලා කියන්නේ අපේ සිංහල හෝඩියේ දැක්වෙන පිළිවෙලට වචන සංග්‍රහ කිරීම. එතනදී අඹ, අන්නාසි, අනෝදා, ඇපල් කියන වචනේ අපිට ගන්නට බෑ. අයන්නෙන් තියෙන වචන සහ අයන්නෙන් තියෙන වචන තුනක් සහ ඇ අකුරෙන් පටන් ගන්න වචනයක් තියෙනවා. ඒකෙදී මුල් එක හා සමාන අකුරු වලින් පටන් ගන්නවා නම් ඊළඟට දෙවැනි අකුර අපි බලන්නට ඕන. අඹ, අන්නාසි, අනෝදා, ඇපල් කියන වචන වලින් අයන්න ඊළඟට තියෙන්නේ සංඥක බයන්න. සංඥක බයන්නට කලින් තමයි නයන්න සිංහල හෝඩියේ ඇතුළත් වෙන්නේ. ඒ නිසා අපිට කොහොමටවත් අකාරාදී පිළිවෙල අනුව පළවෙනි පිළිතුර තෝරන්න බෑ. පේර, රඹුටන්, දෙලුම්, පැපොල් කියන පිළිතුරේත් රඹුටන් පේර පවර්ගයට අයිති අකුරක්, ඊළඟට පවර්ගයටම අයිති අකුරක් තමයි පැපොල් කියන වචනේදීත් පැ අකුර අපිට ගන්නට වෙන්නේ.
එතනදී රයන්න තියෙන්නේ ඊට පස්සේ. එහෙනම් පයන්නෙන් පස්සේ තියෙන්නට ඕන පැපොල් කියන වචනේ එහෙනම් තියෙන්නට ඕන. පේර පැපොල් ඒ විදිහට පිළිවෙලට තියෙන්නට ඕන. එහෙම නැත්නම් රඹුටන් කියන එක මුලින් යෙදිලා ඊට පස්සේ දක තවර්ගයට අයිති අකුරකින් පටන් ගන්න දෙලුම් කියන එක ඊට පස්සේ තියෙනවනම් එතකොට අකාරාදී පිළිවෙල අනුව නිවැරදි නැහැ. ඊළඟට දිවුල් නාරං වරකා හිඹුටු කියනවත් පිළිතුරු ඇතුළත් වෙන තුන්වෙනි පිළිතුර දිවුල් කියන එක තවර්ගයට අයිති අකුරකින් පටන් ගන්නෙ නාරං කියන එකත් තවර්ගයට අයිති වෙන්නේ තත දදන තාත දයන්න ඊළඟට න අකුර එන්නේ ඊළඟට තමයි අන්තස්ථාක්ෂර ජරලව කියන අකුරු ටික එන්නේ ඊට පස්සේ තමයි හ අක්ෂරය තියෙන්නේ ඒ නිසා තුන්වෙනි පිළිතුර නිවැරදි අකාරාදී පිළිවෙල අනුව ඊළඟට අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වර්ණය තෝරන්න කියලා කියන්නේ කුරුල්ලකු නිලියන් වඳුරකු ගුරුවරුන් ඒ පිළිතුර තමයි නිවැරදි පිළිතුර ඇතින්නක මුගටියන් සිංහයෝ කියන එකේ සිංහයෝ කියන එක උක්ත පදයක් භික්ෂුවක යාචකයන් ලදරුවෙක් ලදරුවෙක් වසලේ වලසෙක් ආදී වචන උක්ත පද කුඹියෙක් මානවකයෙක් සිව්පාවකු රජකු කියන එකේ කුඹියෙක් මානවකයෙක් කියන වචන උක්ත පද මෙතනදී අනුක්ත පද පමණක් යෙදෙන පිළිතුර වෙන්නේ කුරුල්ලකු කිකිලියන් වඳුරකු ගුරුවරුන් කියන පිළිතුර හතරවෙනි පිළිතුර 12 වෙනි ප්‍රශ්නයේ විදේශ සංචාරකයෝ දුම්රියෙන් බදුල්ලට යති යන වාක්‍යෙහි දුම්රියෙන් යන්නේහි විභක්තිය කුමක්ද කියලා අහන්නේ දුම්රියෙන් කියන එක කරන දුම්රිය කරන කොටගෙන එහෙම නැත්නම් දුම්රිය පාවිච්චි කරලා දුම්රිය පරිහරණයට අරගෙන දුම්රියට නැගලා දුම්රියෙන් තමයි මේ ගමන යන්නේ ඒ නිසා පිළිතුර වෙන්නට ඕන කරන කියන කරන විභක්තිය කියන පිළිතුර 12 වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර යකඩ දොර යන්න අයත් වන්නේ මොන සමාසයටද කියලා අහන්නේ අන්‍යාර්ථ සමාසයට විශේෂණ සමාසයට විභක්ති සමාසයට අව්‍ය සමාසයට විභක්ති සමාසයට විභක්ති සමාසයට තමයි යකඩ දොර කියන වචනය අයත් වෙන්නේ ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ සුන්දර දන ජ යන ප්‍රකෘතිය හා ප්‍රත්‍යෙක විට සකස් වන පදයේ නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න කියලා කියන්නේ සුන්දරය කියන එක නෙවෙයි సౌందర్య సౌందర్య කියන මෙතන సౌందర్య කියලා ලියද්දී හල් රයන්නත් එක්ක යංශයේ දීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා ඒ වචනේ වැරදි ඒ වගේම సౌందర్య කියලා තියෙනවා ඒකත් වැරදි එහෙනම් මේ ප්‍රශ්නේ පිළිතුර තමයි 14 වෙනි ප්‍රශ්නේ సౌందర్య කියන පිළිතුර දෙවෙනි පිළිතුර ඊළඟට 15 වෙනි ප්‍රශ්නය මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වර්ණය තෝරන්නට කියලා කියන්නේ කෘදන්ත දුවන පනින නටන ගයන වර්තමාන කෘදන්ත විදිහට ඒවා තියෙනවා ඉතින් අපෙන් අහන්නේ මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයිති නොවන පදයක් තියෙන පිළිතුර බලවත් සිල්වත් ඉසුරුමත් අසිරිමත් කියන තද්දිත නාම ඒවා නිවැරදි මිශ්‍ර ක්‍රියා කරමින් දමමින් ලියමින් බලමින් මිශ්‍ර ක්‍රියා මේ වචන තමයි ඔක්කොම තියෙන්නේ ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ දක්වා පටන් මෙන් කියලා නිපාත පද තුනක් මුලින් යෙදিলা සෙන් කියලා වචනයක් යෙදিলা තියෙනවා එහෙමනම් වැරදි පිළිතුර වෙන්නේ නිපාත කියන එක යටතේ තියෙන සෙන් කියන වචනේ ඇතුළත් වෙන නිසා 4 වෙනි පිළිතුර තමයි නිවැරදි නොවන මුලින් සඳහන් වෙන ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පිළිතුරක් ඇතුළත් වෙන පිළිතුර වෙන්නේ ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ අසම්භාව්‍ය ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය කුමක්ද දරුවා අඬා අඬා කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියා අඬා අඬා අඬමින් කියන දෙකම යොදන්න පුළුවන් මගිය වහා ගමට යව කියන එක විධික්‍රියා
ඔවුන් වැඩ කරද්දී වැඩ කරද්දී කියන එක අසම්භාව්‍ය ක්‍රියා තරුණිය සිනාසී සිනාසී පූර්ව ක්‍රියා එහෙමනම් මේකේ පිළිතුර වෙන්නට ඕන අසම්භාව්‍ය ක්‍රියාවක් ඇතුළත් වාක්‍ය ඔවුන් වැඩ කරද්දී අපි බලා සිටියමු කියන තුන්වෙනි පිළිතුර ඊළඟට අංක 17 සිට 19 තෙක් ප්‍රශ්නවල තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදිව දැක්වෙන වර්ණයේ තෝරන්නට කියලා කියන්නේ එතනදී පිරුණු සිනහව ඇයගේ මන්දස්මිතය මන්දස්මිතය කියන වචනය පැරණි සාහිත්‍ය පොත්වල නිතර සඳහන් වෙන වචනයක් මන්දස්මිතය කියලා කියන වචනේ තේරුම තමයි මද සිනහව කියන එක මද සිනහව බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේලාත් මද සිනහ පහල කරපු අවස්ථාවන් ගැන සඳහන් වෙද්දී මන්දස්මිතය කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. එහෙමනම් මන්දස්මිතය කියලා කියන්නේ මද සිනහව. ඊළඟට 18 වෙනි ප්‍රශ්නයේ නිවේදකයාගේ කර්ණ කටෝර શબ્දේ බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. කර්ණ කටෝර කියලා කියන්නේ කර්ණ කියලා කියන්නේ කන කටෝර කියලා කියන්නේ අමිහිරි. එහෙනම් පිළිතුර කනට අමිහිරි කියන 4 වෙනි පිළිතුර 18 වෙනි ප්‍රශ්නයේ පිළිතුර කනට අමිහිරි කියන පිළිතුර සුවාසූ දහසක් යොදුන් දුර ඇත්තේය සුවාසූ දහසක් කියලා කියන්නේ 84 දහසක් 84 දහසක් කියන පිළිතුර 84 දහසක් කියන පිළිතුර 19 තුන්වෙනි පිළිතුර ඊළඟට දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නොපවත්නා පදපේලිය ඇතුළත් වර්ණයේ තෝරන්නට කියලා කියන්නේ පළවෙනියට තියෙන පිළිතුරේ උදැල්ල නගුල හිරමණයේ දෑකැත්ත උදැල්ලත් නගුලත් දෑකැත්තත් කුඹුරු වැඩ ආදී කරද්දී වැදගත් වෙනවා හැබැයි හිරමණය කියන එක මුල් තැන්ගේ පවතින උපකරණයක් ඒ නිසා ඒ පිළිතුර නිවැරදි නැහැ නිවැරදි නැති පිළිතුර එහෙමනම් පළවෙනි පිළිතුර අපිට සම්බන්ධයක් පවතින්නේ නැති වචනයක් ඇතුළත් වෙන වර්ණේ තමයි තෝරන්නට කියන්නේ එහෙනම් පළවෙනි පිළිතුර තමයි තෝරන්නට වෙන්නේ ලිඳ වතුර බාල්දිය කඹය කියන පිළිතුරේදී ලිඳක් තියෙනවා ලිඳේ වතුර තියෙනවා බාල්දියක් තියෙනවා බාල්දියට කඹයකට ගහලා අපිට වතුර ගන්නට පුළුවන් මාලේ මුද්ද වලල්ල කරාඹුව කියන ආභරණ කිහිපයක් එතන සඳහන් වෙන්නේ කෝපයේ ජෝග්ගුව කේතලයේ හැඳ කියන උපකරණ කිහිපයක් සඳහන් වෙන්නේ එක් එක් පදපේලියේ දක්වා ඇති පදවලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් වර්ණයේ තෝරන්නට කියලා කියනවා. එතනදී මුහුද, සිඳු, මිතුරු, පසමිතුරු කියලා කියනවා. වක්‍ර, රවුම්, අත, බාහු කියලා කියනවා. අග්නි, ගිනි, නාසය, නැහැය, භූමි, පොළව, තාරකා, තරු. ඒකත් හරි. සමානාර්ථ යෙදුම් පමණක් තියෙන වචන තමයි තෝරන්නට මේ පිළිතුර තමයි තෝරන්නට කියන්නේ. පුස්තක පොත ඥාති නෑ වෘක්ෂ සාකා වෘක්ෂ වලට සාකා කියලා කියන්නේ නැහැ අතු වලට තමයි සාකා කියලා කියන්නේ එහෙනම් සමානාර්ථ වචනයක් නැති පදයක් මේ පද දෙකක් තමයි මේ පද දෙක ඊළඟට ගිරි පර්වත නාග නා කේස රෝම කේසවල් කෙස් වලට රෝම කියලා කියන්නේ නැහැ ලෝම එහෙනම් ලෝම වෙන්නට ඕන ලෝම රෝම කියන වචන දෙක ඒ නිසා මේකත් වැරදි එහෙමනම් නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර අග්නි ගිනි නාසය නැහැ භූමි පොළව තාරකා තරු කියන පිළිතුර තමයි 21 වෙනි ප්‍රශ්නයේ දෙවැනි පිළිතුර පිළිතුර බවට පත් වෙන්නේ 22 වෙනි ප්‍රශ්නයේ මුලින්දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත් වර්ණයේ තෝරන්නට කියලා කියන්නේ සිංහ සිංහ මෘගරාජ බාසුරු මිගිදා ඒක හරි වනය කැලය වනාන්තරය අටවි කියලාත් කියනවා මූකලාන කියලාත් කියනවා ඒකත් හරි එහෙනම් ගවයා වෘෂභ ගොනා හරකා මෘග කියන එකේ මෘග කියන වචනේ පාවිච්චි වෙන්නේ සිව්පා සතුන් සියලු දෙනාම හඳුන්වන්නට ඒ නිසා සමානාර්ථ පදයක් නොදෙන මෘග කියන පදය ඇතුළත් වෙන නිසා ඒක අපිට තෝරා ගන්නට සිද්ධ වෙනවා ඊළඟට 23 වෙනි ප්‍රශ්නේ විරුද්ධාර්ථවත් පද යුගලක් ඇතුළත් නොවන වර්ණයේ තෝරන්නට කියලා කියන්නේ මේකේ පිළිතුර වෙන්නේ මధుර සහ සුමధుර කියන එක. ඒකට හේතුව තමයි මధుර කියන වචනේ තවත් අර්ථය වැඩි කරලා උපසර්ගයක් එකතු කරලා සුමధుර කියන වචනය නිර්මාණය වෙන්නේ. එතනදී අර්ථය වැඩි කිරීමක් මිසක්
විරුද්ධාර්ථයක් ගෙනදීමක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. සරල කියන එකේ සංකීර්ණ ඒක හරි විරුද්ධාර්ථ පදයක්. ආගමන විගමන කියන්නේ විරුද්ධාර්ථ පද දෙකක්. දේශීය විදේශීය කියලා කියන්නේ විරුද්ධාර්ථ පද දෙකක්. මధుර සහ සුමధుර කියලා කියන්නේ එකම වචනයේ උපසර්ගයක් කියතිලා අර්ථේ වැඩි කිරීමක් සහිත පදයක්. වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න එම්බල යනු ආමන්ත්‍රණාර්ථයේ නිපාතයේකි ඒක හරි නුඹ යන්න මධ්‍යම පුරුෂ ඒක වචන නාම පදයේකි ඒකත් හරි යරලව කියන්නේ අන්තස්ථාක්ෂර ඒකත් හරි නරියෙක් යන්නේ අනුක්ත රූපේ නරියා යන්නයි ඒක වැරදි නරියෙක් යන්නේ අනුක්ත පදය නරියෙකු කියලා ඉන්නට ඕනේ එහෙමනම් එනිසා මේක තමයි වැරදි වැරදි අදහස දෙන ප්‍රකාශය නරියෙක් යන්නේ අනුක්ත රූපේ නරියා යන්නයි කියන එක තමයි වැරදි පිළිතුර ඊළඟට පහත දැක්වෙන වාක්‍ය අතුරෙන් මනා පද ගැළපීමෙන් යුක්ත අර්ථාන්විත වාක්‍ය තෝරන්න තැනිතලා කඳුමුදුන් පසුකර යන ගංගා ජලය ආරම්භයේදීම සමුද්‍රයට එක්වේ ගංගාවේ ආරම්භයේදීම සමුද්‍රයට ජලය එකතු වෙන්නේ නැහැ ඒ නිසා මේ වාක්‍ය පද ගැළපීමෙන් සුදුසු ආකාරයට යෙදිලා නැහැ පාඨශාලා අධ්‍යයනයේ ප්‍රමුඛ ප්‍රතිලාභ අත්කර ගනුයේ ශිෂ්‍යයන් නොව ගුරුවරුන්ය ඇත්තටම ශිෂ්‍යයන් තමයි පාසල් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබා ගන්න හිම නැත්නම් තමගේ ජීවිතය සාර්ථක කරගන්නේ මානව වර්ගයාගේ උන්නතිය සඳහා ප්‍රබුද්ධ මනසක්ද නිරෝගී ශරීරයක්ද අවශ්‍යය ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ මන පද ගැළපීමක් සහිත ජලබීතිකා රෝගය නිසා සුනකයන් පමණක් මරණයට පත්වනු දැකගත හැකිය සුනකයන් විතරක් නෙවෙයි මිනිසුන්ටත් බලපෑම් එල්ල වෙන අවස්ථා තියෙනවා 25 වෙනි ප්‍රශ්නේ 3 වෙනි පිළිතුර 26 27 ප්‍රශ්න යටතේ දක්වා ඇති අදහසට වඩාත්ම ගැළපෙන ප්‍රස්තාව පිරුල අන්තර්ගත වරණේ තෝරන්න ප්‍රස්තාව පිරුලක් අන්තර්ගත වෙන උගතුන් නැති තැන මදක් ඉගෙනගත් තැනැත්තාද උගතුකු වශයෙන් පිළිගැනෙන බව ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියන එක තමයි පිළිතුර වෙන්නේ ඊළඟට 27 වෙනි ප්‍රශ්නය සිතෙහි හටගත් කෝපයේ නිසි අයුරින් නොව වෙනස් ක්‍රමයකින් පිටකර හැරීම සඳහන් කරනවා මුවහඹට තඩි බාන්නා වාගේ කියලා කේන්ති ගිහිල්ලා තියෙන වෙනත් කෙනෙක් හෝ වෙනත් හේතුවක් නිසා වෙනත් කෙනෙක්ට තමයි බනින්නේ එහෙම නැත්නම් වෙනත් දෙයක් තමයි අපි කරන්නේ. ඒ වගේ වෙලාවට කියනවා මුවහමට තඩි බානවා වාගේ තඩි බාන්නා වාගේ කියලා. ඊළඟට 28 ස්වර සන්ධිය සන්ධියට හා පූර්ව රූප සන්ධියට අදාළ නිදසුන් පිළිවෙලින් දැක් වෙන වර්ණයේ තෝරන්න. ස්වර සන්ධියට හා පූර්ව රූප සන්ධියට අදාළ නිදසුන් පිළිවෙලින් දැක් වෙන වර්ණයේ තෝරන්නට කියලා කියන්නේ. එතනදී නිවැරදි පිළිතුර උනුන් කම්මල උනුන් කියන එක ස්වර සන්ධි කම්මල කියන එක රූප පූර්ව රූප සන්ධිය පූර්ව රූප සන්ධිය කියන්නේ කම්මල කියන එකේ මුලින් තියෙන මයන්නම දෙවණියටත් යෙදිලා තියෙනවා 29 30 යටතේ දක්වා ඇති ප්‍රශ්නවල ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්නට කියලා කියන්නේ සැමට සමානව සලකන උත්තමිකු බිහි වේවා ගුරුවරු දරුවන්ගේ අනාගත යහපත වෙනුවෙන් වැඩ කළ යුතුය බොහෝ බුද්ධිමත්තු සදහැවත්තු නොවෙති බොහෝ බුද්ධිමත්තු සදහැවත්තු නොවෙති කියන එකේ තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර බුද්ධිමත්තු සදහැවත්තු කියන වචන දෙකම බුද්ධිමත්තු සදහැවත්තු උක්ත දිත්ව උක්තය එහෙම නැත්නම් බුද්ධිමත්තු කියන එකටම තමයි සදහැවත්තු බුද්ධිමත්තු සදහැවත් අය කියන එක ඒ දෙකම උක්ත පද දෙකක් විදිහට තමයි බුද්ධිමත්තුන්ටම තමයි සදහැවත් අය කියන එක යෙදෙන්නේ ඒ නිසා ඒ වාක්‍ය තමයි නිවැරදි වාක්‍ය 30 වෙනි ප්‍රශ්නේ අක්කාද මල්ලීද මමද පොත් පාඩම් කරමු අපි පොත් පාඩම් කරමු කියන එක තමයි සාමාන්‍ය කෙටියෙන් ගත්තොත් නගරාධිපති බලවතෙක්ද ධනවතෙක්ද ගුණවතෙක්ද ඌයේය මෙතනදී නගරාධිපති බලවතෙක් ධනවතෙක් ගුණවතෙකු අනුක්තයෙන් යෙදෙන්න විදිහක් නැහැ ඒකත් එහෙනම් යෙදෙන්න ඕන උක්තයෙන්ම ගුණවතෙක්ද ඌයේය කියලා යෙදෙන්නට ඕන ශිෂ්‍යා හෝ ශිෂ්‍යාව මෙවර තරඟයට ඉදිරිපත් වන්නේය ශිෂ්‍යා හෝ ශිෂ්‍යාව මෙවර නගරයට තරඟයට ඉදිරිපත් වන්නේ කියන එක වැරදි දරුව නිවටේක්සේ වැඩ නොකරවයි තාපසයා කීය කියන වාක්‍යයත් වැරදි. නිවැරදි වාක්‍ය අක්කාද මල්ලීද මමද පාඩම් කරමු කියන
පිළිතුර දානපතියා අසරණයන්ට සැලකුවේ පිනිස මෙහි ගැහණු ළමයි සඳහා නවාතැන් පහසුකම් ඇත ඒ ඉඩම් වෙන්දේසිය ගැන නගරාධිපතිගේ ප්‍රසාදයක් නොවිය දේශකයා සම්මන්ත්‍රණය පැවැත්වුවේ දෙමව්පියන් අරබයාය කියන පිළිතුරු වචන ගලපලා තියෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර 31 වෙනි ප්‍රශ්නේ ඊළඟට 32 වෙනි ප්‍රශ්නය පහත දැක්වෙන වාක්‍ය ලේඛන විවරයට හැර වූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක්ද කියන ප්‍රශ්නය ඉලන්දාරියා හැමදාම හැන්දෑ ජාමට වහන් වෙනවා පහන් වෙනවා කියලා කියන්නේ සැඟ වෙනවා කියන එක හැන්දෑ ජාමට කියලා කියන්නේ සන්ධ්‍යා වෙලාවේ හැන්දෑ වෙලාවට කියන එක එහෙනම් ඒ අදහස් තියෙන වාක්‍ය තමයි තෝරන්නට වෙන්නේ තරුණයා හැම දිනකම හවසට සැඟ වුණේ හවසට නෙවෙයි හැන්දෑ යාමේ කියලා කියන්නේ ඇත්තටම තරුණයා හැමදාම රාත්‍රියේ රාත්‍රියටත් නෙවෙයි සන්ධ්‍යා හැන්දෑ ජාමට කියලා කියන්නේ තරුණයා හැම දවසකම සන්ධ්‍යා වෙහි කියන එකත් නෙවෙයි සඳාය සන්ධ්‍යා යාමේ කියන වචනයක් තියෙනවා එහෙමනම් අපිට ගන්නට වෙන්නේ පිළිතුර විදිහට හතරවෙනි පිළිතුර ඊළඟට 33 වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන ගීත ඛණ්ඩයේ අවසන් කොටස නිවැරදිව දැක්වෙන උත්තරය තෝරන්නට කියලා කියන්නේ ඉතින් මේ ගීත අහලා තියෙනවා නම් ඒක පහසුවෙන්ම තෝරා ගන්නට පුළුවන් ජීවිතේ පුදා හැලු ලේ කඳයි කියන කොටස තමයි ඊළඟට සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හැලු ලේ කඳයි කියන කොටස තමයි ගීතේ අන්තර්ගත වෙන්නේ අමරදේව සූරීන් විසින් ගායනා කරනු ලබන ගීතයක් සූර අසරුවකු අසුන් මෙල්ල කරමින් විස්මයාවහ දක්ෂතාවන් විදහා දක්වන්නාක් මෙන් නිපුණ සාහිත්‍යකරුවාද පාඨකයාගේ හිත විස්මයෙන් පුරවා දමමින් බස පාලනය කරයි කියන කොටස ඉහත ප්‍රකාශය අදහස නිවැරදිව කියවෙන වාක්‍ය තෝරන්නට කියලා කියන්නේ ඒකේ නිවැරදි අදහස දැක්වෙන පිළිතුර විදිහට හතරවෙනි පිළිතුර දක්ෂ අසරුවෙකු අසුන් මෙල්ල කරමින් විස්මය දනවන ලෙස දස්කම් දක්වන්නාක් මෙන් නිපුණ සාහිත්‍යකරුවාද පාඨකයාගේ සිත විස්මයට පත්වන ආකාරයට බස හසුරුවයි කියන පිළිතුර නිවැරදි පිළිතුර 34 හතරවෙනි පිළිතුර 35 වෙනි ප්‍රශ්නය ඈත දෝලීන් වැසී ගිය ඇත රජය මෑත සවනක් ගැන බුදු රැසින් සෑදී ගිය බුදුරජාණෝය ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත රජය මෑත කරුණායෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝය යනාදී වශයෙන් ඇති පාඨය අන්තර්ගත වන කෘතිය කුමක්ද කියලා අහන්නේ බුත්සරණ දමන කතා කියන කොටසේ තමයි මේ කොටස අන්තර්ගත වෙන්නේ නාලාගිරි දමනය කියන කොටසේ බුත්සරණ ග්‍රන්ථය තුල ඊළඟට 36 වෙනි ප්‍රශ්නයේ වෛද්‍යවරයා වෛද්‍ය විද්‍යාලයෙන් මට වැටුපක් ලැබෙනවා එය මට ප්‍රමාණවත් ජාතික ඖෂධ ප්‍රතිපත්ති මා සිතන හා පතන ආකාරයට ක්‍රියාත්මක කිරීමට ලැබුණොත් එය මට සතුටක් මේ ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින්ද කියන ප්‍රශ්නේ 36 වෙනි ප්‍රශ්නයේ පිළිතුර තමයි මහාචාර්ය සේනක බිබිලේ කියන මහාචාර්යවරයා තමයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ ඊළඟට 37 වෙනි ප්‍රශ්නයේ කෝට්ටේ අවදීයේදී රචනා කරන ලද සංදේශ කාව්‍යයක් නොවන්නේ මින් කුමක්ද කියන ප්‍රශ්නේ පැහැදිලිවම මයුර සංදේශය ලියවෙන්නේ කෝට්ටේ යුගයේදී නෙවෙයි ඉතින් මයුර සංදේශය කෝට්ටේ යුගයේදී රචනා වෙච්ච සංදේශයක් නෙවෙයි පරිවි සංදේශය සැලලිහිණි සංදේශය ගිරා සංදේශය කියන සංදේශත් ඒ වගේම මෙන්න මේ සංදේශ පහ තමයි කෝට්ටේ යුගයේ රචනා වුණේ ගිරා සංදේශය හංස සංදේශය පරිවි සංදේශය කෝකිල සංදේශය සැලලිහිණි සංදේශය කියන සංදේශය එතන මයුර සංදේශය සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුර මයුර සංදේශය කියන පිළිතුර.
ඊළඟට 38 වෙනි ප්‍රශ්නය අති ගම්භීර ප්‍රපාතයේහි වැටි සුධාවෙන් පෙළී කෙඳිරි ගාමින් හොත් පුරසයා දැක යන පාටයෙහි සුධාවෙන් සුධාවෙන් කියලා කියන්නේ කුසගින්නේ කියන එක කුසගින්නෙන් කියන එක සුධාගින්න කියලා කියන්නේ කුසගින්න එහෙනම් 38 දෙවනි පිළිතුර ඊළඟට රූපකයක් ඇතුළත් වන උත්තරය තෝරන්න ජීවන ගංගාව පළවෙනි පිළිතුර ජීවන ගංගාව පළවෙනි පිළිතුර ඊළඟට දීවර වෘත්‍ය ආශ්‍රිත භාෂා විවරයේදී මරක්කලාහේ යනු දීවර කණ්ඩායමේ නායකයා විදිහට තමයි ගැනෙන්නේ දීවර කණ්ඩායමේ නායකයා හඳුන්වනු ලබන්නේ මරක්කලාහේ කියලා දීවර භාෂාවේදී ඉතින් මේ විදිහට අපි කතා කළේ සාමාන්‍ය පෙළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සිංහල භාෂාව හා සාහිත්‍ය අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී මේ මාසයේ පැවැත්වුණු විභාගයේ පිළිතුරු විදිහට ඉතින් අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා ඊළඟ කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන්නට සහ අනිකුත් කොටස් කොටස් වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් සමග දිගටම රැඳී සිටින්නට කියලා ඔබට මතක් කරන ගමන් මෙම පිළිතුරු ඉදිරිපත් කිරීම හමාර කරනවා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්